සම්බුදුසරණයි සැදැහැබත් සුපින්නතුනේ. ලෝක සත්්‍යයාට දරුමහවබෝධය සිදු කිරීමේ අරමුලින් ඉතාම ඕනෑකමින් ඔබොයිනුවෙන් ගෙනන තුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් මෙලෙසින් මෙ පෑටනියමිතව ඔබයනුවෙන් ගෙනෙනටයි දැන් අප සැදී පැහැදී සිටින්නේ. ඒවිලුවෙන් අප ඉතාම ගෞරෝ පූජා පෙරදැරිබ නමස්කාර පූජා පෙරදරි වාරාධනා කලා ගෞරෝණිය පින්වන්ත දේශකයන් වහන්සේට නමකැන්ට අවසරයි පූජපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ. අප උන්වහන්සේ සාධකාරණන්වා දොහොත් මුදදුන් තබා පිළිගෙන සිරිමෝ. සාධහෝ සාධූ සාධෝ. සුපිනතුනි අද මෙම දායකත්ත ධර්ම දේශනාව වෙනුවෙන් සද හැති බැතිබර දායකත්වය බැතිසිත් පෙර දැව ලබා දෙනවා. අභාප්‍රාත්ත සිරිසෙන රත්නායක මහතාගේ දායපර බිලින්ඳ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ මුළු දිවනිට සසාමිනිසර. නිමලා ගුණසේකර මහත්මයසාහ ඉංජනේරු හර්ෂණත් රත්නායක මහතා, නීතිීජ්ඥ ලංකනත් රත්නාය එක මහතාසාහ නීතිීජ්ඥ රත්නායක මහතා යන පුතුන් තිදෙන විසින්. සුපිනතුන් අරමුණ වශයෙන් සඳහන් කරනවා බෙලියත්ත දික්වැල් පාර අංක හැත්තේ හතරින් එක ලිපිනෙහි පදංචි තදහස් දාහනම පෙවරවාරි මස දාාතු වලදින අබහ ප්‍රාප්ත වූ විස්්‍රාමික දිිස්ට්‍රික් නිර්මාණ වැඩි අධකාරී, සිරිසයන රත්නායක මහතාට පුුණ අනමෝදනා කිරීමටත්. මේ පළවගේ සසිල්ම ඥාති මිත්‍රාධීන්ට පුුණ අනමෝදනා කිරීමටත් ලෝකයේ වෙසෙන සිර්ම සත්වන්ට නිදුක් නරෝගී දිර්ගාවිශ ප්‍රාර්ථනා කිරීමටත් දිදුල මධ්‍යෙහජාලයේ සභාපතිස්වාමින්න් වහන්සේ වන නම කැන්ඩ අවසරයි මාලිකාවිල අස්ස ජනනාය ස්වාමින්න් වහන්සේටත් දේශ කෙනන් වහන්සේටත් දිදුලකාරිමණ්ලටත් නෑ දැහිත මිතුරවන් නැතුළු ලක් වැසි ලෝවැසි හැම දෙනාටමන්ද. ධර්ම දේශනාවට සබඳන් පන්නත් හැම දෙනාටමත් නිදුක් නීරුගේ සුවලැවී සුව දායක ප්‍රතිබදාවකින් ඉක්මන් භවකදී උතුමූ ච47 ධර්මය අවබෝධ ව අමා මහා නිවටින් සැරසේවායි ප්‍රාර්ථනා කරනවා. එසිනම් සුපින්නතුන අප කර අනු කම්පාවෙන් ඉතාම සද්‍රහාවෙන් අපෙර අනු කම්පාවෙන් විමුතුම් දායකත්ව ධර්මදේශනාව මෙහෙ වන්නට කරුණිය පින්වත දේශකයන් වහන්සේට බැටසිත් පෙරදරිව ආරාධරාකය සිබෝ. අවසරයි පින්ව ස්වාමෙන් වහන්ස. සදහු සදුු සදු සමන්තහා චක්වාලිසු අත්‍රාග්චන්තුදීවතා සද්ධම්මන් නිරාජස්ස සුනන්තුසග්ග මොක්හදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයන්බදන්තා නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුව පටිහතඥානචාරස්සෙ, දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස, ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස. අතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුවක් පටි හතඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්ස, සබභ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටි හතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ. සබ් සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතු භාග්‍යවුතුන් වහන්සීට මාගේ උතුම්ම නමස්කාරිය වීවා දම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවඋතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ. මාගේ මුවින් වැරදි වචනයක් පිටනුබේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිටනු වේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධ පිටනු වේවා උතුම් භාග්‍ය උතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධූ සාදූ සත් ධර්මශශාවක කාරුණික ගුණගරුක පින්වත්න දවස්සේදී පින් අන්ත හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. අද ධර්මානු ශාසනාව සඳහා පින්වතුන ම බොහොම වටින කතාවක් මාතෘකාවැ හැටියට තෝරා ගත්තා. තුන් වහන්සේ කලෙක සැවැත්නුවර ජේතවනාරාමී වැඩවාසය කරන කාලේ බුදුරජාණන් වහන්සේගේ බොහොම කුළුපග දායක නිවසක් තිබුණා ඒ නිවැසෝ භාග්‍යවතුන් වහන්සේට ගෙදර දානකට ආරාධනා කලා ුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පිරිසම මේ ධානය සෝදානම් කළේ විශේෂආරමුණක් මෝල්ලික කරගෙනතමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ ධනය සෝදානම් කළේ ඒ ගෙදර එක තරුණයක් විවාහ වෙන්න ඉන්නවා ඒ ආවාහ විවාහයට කලින් භාග්‍යතුන් වහන්සේට දානයක් පෝජ කරලා තිසරණ විශේෂ අනුග්‍රහ යනුකම් පාවාශිර්වාදය ඒ යවලට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංගරත් නත්තක දානයට වැඩිය දන්වලඳලා භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේ දක්කිනවා. අර තරුණය විවාහවෙන්නට සෝදානම්බිලා හිටපු තරුණය එදා මේ දානට ඇවිල්ලි හිටිය මේ තරුණය දැන් මේසා මහ විශාල පින්කමක් කරගන්න ඉඩකඩ තියෙන වෙලාවක ඔහු අර තරුණිය කිරිෙහි රාගසිතක් උපදවගෙන ඇගේ රූපයරහි ඒ කාම ඇස් යොමුකරගෙන බලාගෙන ඉන්නවා ඇ මහනදි ඇගේ දෙනෙද් දෙක දිහා ඇගේ ශරීරයේ දිහා ඇගේ කේෂ කලාපයේ දිහා මේවා බල බල ඒ රාගසිතින් රාග මිනිහි කර කර මේ තරුණය පැත්තකට වෙ ඉන්න මෙච්චර ලොකු පික් කරගන්ට අවස්ථාව තියෙද්දී අර පිනකිරහි ඇසියොමු කරන්නේ නැතුව රාගියකිරහි ඇසියොමු කරගෙන මේ වෙලාව විශාල පවක් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා තරුණගේ සිත පිළියවුත් පන්ඳ භාග්‍යතු වහන්සේ දැක් ග වහන්ේ දකිනව ීවිතරැක්නෙවෙේ මේ තරුණයට මේ ජීවිතම මාර්ගඵල ලබන්්ඩ පුළුවන් තරමේ මහා විශාල පිනක් තියෙනවා දැන්මේ තරුණයට ඒ පුුණ්‍යභාවය පවා යටවෙලා මේ තරුණයගේ මේ රාග සිත නිසා එනිසා භාග්‍යතුන් වහන්සේ හුට අනුග්‍රහ කරන්න අනුකම්පා පිණිස භාග්‍යතු වහන්සේ ඒ වෙලාවෙදී අධිෂ්ඨානයක් කළා මේ තරුණයට අර තරුණියම නොපෙනේවා කියලා ඒ බුද්ධ අධිෂ්ටානී දැන්වන තරුණිය පෙනෙනක නැවතුනා තරුණය නොපිණී ගිය නිසා තරුණය ඒ තරුණිය හොය හොය ගෙදර එහිටම හිට ඇවිදිටම දැඟර තරුණයා ග හිතී තිබිච රාගසිත පහවුණ ද හි කුතුහලයක් තරුණය කොහෙදම කුතු හලින් දැන් තරුණයා එහිටම හිට යවා පිර මේක බොහෝම් විශේෂ අවස්ථාව මේ කතාවේ අන්තර්ගත ගාථ ධර්මියත් හරීම විශේෂ ගාතාව ධම්මපදේ ගාථ කියල කියන්නේ පිංහතුන අත්ති ගැඹරු ගාථාව අපි හැම වෙලාවකම කියන දෙයක් ඒ කාරණාව ධම්මපදික ගාතාවක් ගත්තම අති ගැඹබුරු ගහම්බීර දේශනාව සංසාරයේ පින්කරපු මහාපුුණ්‍යවන්තයට තමයි මේ ගාතාවල් දේශනා කළේ භාගතු වන්සේ එනිස මේ ගාථාවගත්ත් පින්ගුතු ගොඩාක් විස්තර කරන්න පුළන් විවිධ කරුණු තියෙනවා මේ කතාවත් බොහුම් විශේෂ කාරණාවක් කිස්මතු වෙච්ච නිසා මං කල්පනා කරයි කාරණාවත් ශ්‍රාවවක පින් උතුන්ට දේශනා කරන්න ඕන කියලා දැමි තරුණයට මේ පිනක්කර ගණඩ තිබිච්ච අවස්ථාව තමයි මේ තරුණය නැති කරගෙන තියෙන්නේ එක බොහෝම විශේෂවස්ථාව තරුණයා ඒක නැති කරගෙන පිනක්කර ගඩ තිර මේ විශේෂ අවස්ථාව අදත් පිින්ිතුටි ඕන රංග හිමේ අඉන්නවා. පින්කම්බලට යනවා ජීවිතයේ අති දුර්ලබ අවස්ථාවක් තමයි මේ පිනකට සම්බන්ධ දෙවෙ අවස්ථාවක් ලැබෙනම කියන එක. මඒක ගුඩා කලාවට කියන්නේ පිනක් කරගන්න කෙනෙකුගල්ළඟ පික්තින්න ඕන ඒ උ්‍ය බලය ශක්තිමත් නැත්තම් ඔවුන්ට පින්කම්බලට සම්බන්ධ වෙන්න බේ ඔන්න මේ කෙනෙ රස්සාාවකට යනවා අපිතුමකෝ එක දිගටම රැකියාව කරනහින කියලා හැබ නිවාඩු දානිනෑ ඕහගේ මිතරේ කතා කරලා කියනවා සතිය දවසක අසවල් දවසයි අපේ ගෙදර මෙහෙම දානයක් තියනවා පුළුවන්දන් අරකෙන සමහරලට ඒලාට කියනවා. මම වැඩට යනවා. මට දානටරං ගන්න බැරිවි. නමුත්ම හවස දිහාාවව ගුල්ලන්ගේ ඉෙදරය විල්ලන්න ඉන්න. හැබැ අපිහිතමකද මේ මනුස්සයට රස්සාාවටන මනුසයට දැන් නිවාඩු ලබා ගැනීමේ ගැටලුවක් මත කියලා පකමට සම්බන්ධ වෙන්නේ නෑ. හැබැ මේ මනුස්යටට උන්න කෙනෙක් ආරාධනාවක් කරනවා විවාහ මංගල උත්සවකට විවාමංගල උත්සේවකට ආරාධනාවක් කරනවා. ඒත් සති දවස කිව් දැ ඒකට සම්බන්ධි වෙන්නේ කියලා කිව්වාම සම්බන්ධ වෙනවා බරණම විවාහමංගල උත්සවිකට සම්බන්ධ වෙන කෙනෙකුට කොච්චර දේවල් තීනමද කරන්න විවාහවනි යෝලට මුදලත් දෙන්න ඕන ඒකට යන්න වෙනම තමන්ට ඇඳුමක්ක ඕන ඒවටත් මේ සාමාන් ඇදුුන්න වනි ඒ තැංවලට අත්යට ගැලපෙන විදියට ඒසඳ විශේෂඳුමක් පිළිවුල කර ගණ්ඩෝන ඒවට වෙනම සපත්තු ගණ්ඩෝන තු ඒකට වෙනම වියදමක් දන්නවා දැන් විවාහ මංගල මේ විවාහයෝ වලට වෙනම මුදල් දෙන්න ඕවන අරකට ව මුදල් වැයි කරණ්ඩෝන සමහලට තිවට බස්වල යන්නෙත් නෑ වෙන වාානයකට යන්නේ සමහලට පිරිසක් එකට එක තුළ වාහනය කතා කරගෙන ඕගිෙන තියන්නේ ත රස්සාවි නිමාඩු ුද්දාගෙන අරබගේ මුදලුත් සූදානන් කරගෙන වෙනම වස්ත්‍රවලට මුදලුත්වය කරගෙන උොන දෙ යනවා දැම් බලන්න මීක් අවස්ථාධක ගත්තම අ එක කටයුත්තකට සම්බන්ධවෙන්නේ මේ මනුස්සට හැකියාව තිබුණා හැබැයි දානගෙදරකට යන්න සල්ලියයි කරන්නේන සාමාන්‍යෙන් දාන ගෙදරකට එනකොට කවුරුවත් එහෙමම දන් දෙෙනකෙනට අර මංගල යෝලට දෙනවා වගේ මුදල් තින්නේ නෑ අර පින්කරගන්න කැමැති අය පි කරක් කරන්න යනවා ඒවගේහිම කරනවා. තරකටහිම විශේෂ කැපවීමක් කරන්නේ සාමාන සුදුවස්තරක් ැඳ ගන්න ඉතින් තියෙනවනගේ නැත්ත අයිති පටහරි වැඳමක් ඇැද ගන්නවා එකට වෙනම වස්තර පිළියල කරගන්නන්නේ ති ොහම යන්න ඕනෑ දැම්මි අවස්ථා දෙක මරගෙන බලන්න එක කටයුත්තකට යන්න හොට කාලයයි ධනයයි දෙකම වැෑකරණ පුළුවන් කබක් ලැබුණා හැබැ අනිත් කටයුත්තට යන්න හොට එහෙම වැයකරන්ඩ අවස්ථාවක් උදවනේනෑ. ඉහනම් ඒකිනාට පින්කමට යන්න බැරිවෙන්නේ. පින්වතුන ඔහුට ඒ පිල්ලිබඳවත් තියෙන්න්න හැඟීමනෙතිනිසා නිමී ඒ හැඟීම ඔහුතුල ඉස්මතුනු වෙන්නේ පින්හතුන හොඳර මතකදයාගන්ඩ පිනක් කරන්ඩ තමන්ට සසරෙන් ගෙනාපු පිනක් තියෙන්ට ඕන. ඒකයි කාරණාව. දන් දෙන්න දානයක් දෙනෙ ගෙදරකට යන්න පාරපෙන්නපු මනුස්සයට මිච්චරාණනි සංස ලබුණන නං. හිතන්නක දානෙක් ගෙදරකට යන මනුස්ස යටට කොච්චරාණ සසල වෙනවාද එතුර මංම කියන්න උත්සහ කළේ පිංහමකට සම්බන්ධ වෙනවා කියල කියන්නෙම මහපිනා කරැස් කර ගැනීම ප ඒක තමන්ටලබෙන විශේෂ වර ප්‍රසාධයක් හැබයි මේ උත්සවයකට යනවා කියනකොට ගල් ගෙදරකට යනම කියනකොට විනෝද දෙවෙෙන් යනම කියනකොට ඒකනාට ඒකින් ලැබෙන පිනක් නෙව. සසරේ පිනක් විපාක දෙනවා. ඒ විලාව හැබැයි රැස් කරගන්න පිනක් නෙවි. මුොද තැන්වල පිනක් කර ගඩ තියනී දෙකට හරි අඩුුවනි. බැරි නේ අපිහිත්තුමන්න මගුල්ු ගෙදරක ගිහිල්ලා කාටහරි බත්ත එකක් වෙෙදර ගෙනත් දනු ති පිනා. වැඩි හිටියකොට ත්තිිකක් ගැ බෙදල ගෙනත් දුන්නොත්තෙතනින් නති ඒක පිනක් පරේ වගේ සාමාන්‍ය පින්ටිකත්තියනවති ඒවා සංසාරී රති දීරික කාලයක් රැස් කරගන්න පින්නේෙවීතින් අනිත්ක ඒ වගේ තැන්වලට ගිහිල්ලති වූ වගේ අවස්ථාවක් උදාකරගන්නවා කියන එකත් ඉතින් ඉතාම දුර්ලබොව වෙන දයා වැඩි හිටියයෙකුට කෑමිකක් බෙදල ගෙනත් දෙනවා ඒවගේ දේවල් තාම සුළුවෙන් වෙන ද අවස්ථාව වැඩි පුර සිද්ධිවෙනි පව් ද අරමේ මනුසයට මගුල්ගෙදරට යන්න අරවගේ කැපවීමක් කරන්න පුළුවන්කමක් ලැබුණා නමු පින්කමකට යන්න එමනුස්සයට ඇයි බැරි වනේ ඒකට යන්න පිනක්තියෙන්න්න ඕන කද යහපද්ද ලබන්න පිනක්තියෙන් ඕන පිනනැත්තං ඒදී ලැබනිනේ අවස්ථාව උදවෙලිනේ මේ කාරණාව නං පඟදුර මේ වන්නම විස්තර කරනකුළමේ දහ මාතෘකාවා. නෞත්බම් මෙතනද කියන්න උත්සහ කරන්න ඊට වඩා බෙනත්කාරණය. දැන් උන්නුයි වගේ අපිහිතමොකු පින්කමකට යන්නේ මංකිව්වා මේ තමන්ට ගෙනපු මහ පිනක් වියදන් කරගෙන තම පින් ගමකට යන්නේ. හැබයිදැඒ පින්කමට ගිහිල්ලා. බලන්න එතන ගිහිල්ල තමන්ට ලැබිච්ච අවස්ථාව සංසාරයට පුළුවන් උපරිම මට්ටමටම පින්වතුනි කුසල් ශක්තිය වඩාගන්නේ කෞුද කියල බලන්න. ඒ වගේ තැනකට ගිහිල්ලා වැඩි ප්‍රමාණයක් කුසල් වඩාගන්න කෞුදි කියල බලන්න. ඉතා අල්ප දෙනයින අපි පිවතුම් බලඩ කමකට ගියාම. කොයි තරම් පින්වොත්ල තමන්ට පින්කරගණ්ඩ අවස්ථාතියනවද. අපි දුම් දානගෙදර කරනයි යන්නේ දානගෙදර ආරංචි වෙච්ච ගමන් තමන්ට ඔන්න පුළුවන් අර දායකයාගේ අවසරේ පරිදි පින්ගමකට සම්බන්ධවෙෙන දායක වෙන්න දායකයාගේ අවසරේ පරිදි පින්ගමට දායක වෙන්න පුළුවන් මුදලින් දායක වෙන්න පුළුවන් එමනතක් කොටසක් භාර ගන්න පුළුවන් දායකයාගේ අභිමතය පරිදි ඔවගේ අවස්ථා තියෙනවා. අපිතු ඒකක් බැරි නම් එහෙම හැකිියාවක් නැත්තම අපිතු වන පින්කං ගෙදරට වේලපා යනවා. එතනට ගිහිල්ල පින්ගතුන කොච්චර පංකර ගන්න පුළුවන්ද. දෙැ අපිතු දානට වඩි කොට් තානයක් නැම් තියෙන්නේ. වාමීන් වහසේ වඩින ආසන පිළියල කරන්න පුළුවන් වඩම්මන ස්වාමීන් වහන්සේ නමකට දානකට ආසන පිළියල කරාම එක මොනතරම් මහ පිනක්ද ඊලකට පින්වතුන ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාම වඩම්මන කොට උන්වහන්සේගේ පාික දෝන කරය ස වඋදානම් කරන්න පුළුව. ට මල් පාවඩ සූදානන් කරන්න පුළුවන් එටොට දැන් ආසන ටික පිළියලකරොත් වෙන මානිසංස ලැබෙනවා. උඩවියම් බැන්දොත් වෙන මානිසංස ලැබෙනවා. ඊළඟට පාදෝාවනය සූදානං කරොත් වෙන මානිසංස ලැබෙනවා පාවඩ දැම්මම වෙන මානිසංස ලැබෙනවා ඊඟට දැන් ස්වාමීන් වහන්සේලා වඩම්මගරෙනකොට මුතුකොඩ යටටි තු ඒකට වෙන මානිසංස ලැබෙනවා ඊළඟට ඒ ස්වාමින් වහන්සලගේ පාදක දෝනය කරලා පිසදැම්මුත් වෙන මා නිසංස ලැබෙනවා තැම පින්කමක් ඇතුලි පිින්ගතුට ගොඩක් තියවන දේවල් මම කාරණාව තේරුම් කරගන්න එක උදාහරණයක් කියන්න. ි හිතමොන්න පාදික දෝනය කරනැ එකළි හිතන්නකෝ. අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතයක මහ දනවතෙක් වෙලා ඉපදිලා තමන්ගෙ ලංගෙති බේජ සියලුම දනය දන්දිෙනවා. දීල දීල හාවර වෙලා ධනය නැති නිසා දන් දෙන්න මුහදෙන් එත රටකට යන්න ගියා ධන එකතු කරගන්න. තික ඔය අන දවසී පසේ බුදුජාණන් වහන්සේ නමක් වඩිනම දැකලා උන්වහන්සේ දැකලා උන්වහන්සේක තැනක ආසනයක්හදල වාඩිකරවල උන්වහන්සේගේ පාදයන් දෙක දෝවනය කරලා උන්වහන්සේට තමන්ගිළඟතිබිච්ච තෙල්ලරගෙන සම්බානය කර පාදයන් දෙක පාදයන් දෙක දෝවනය කල්ලා තෙල්ලරගෙන පාදයන් දෙක සම්භානය කරලා ඊළඟට තමන්ගිළඟ තිබිච්ච පාහන්ක උන්වහන්සේට පූජ කර ව කුඩි කුත්තුූජ කරව න්වහන්සේට නැමේ පාද සත්කාරයක් නිකළි ඉට පසේ දැන් පසේ බුදුරජන් වහන්සේ උපස්ථාන කල්ලා බෝසතාාණන් වහසේ ඉතිින් නික් වුණ යනකොට පින්වතුනි මේ මුහුද නැව යනකොට නැව අනතුරකට ලක්වුණා. ඊට පස්සෙදී ඒ වෙලාවේ බෝසතාානන් වහන්සේ තවයික උපස්ථායකකයි දෙන්නත් එක්ක මොහුදට පැනල පීනවා. ඔය පීනනම දකිනකොට එක මනි මේ කලා කෙළ දෙවුදුවා මේ දෙන්නව දැකලා මේ දෙවුදු ඇවිල්ලම බෝසතාණන් වහන්සේට කියනව එන්න මගේ යානාවට නැගෙන කියලා. බෝසතන් වස අහනව මේ ඔබ ඔබේ යානාවට අපිව නංගන්න හ දන්නේ මගේ පිනකටද නැත්තං ඔබයා අනු භාවයකින්ද. දෙව්දුව කියීනවාම මගේයානු භාාවයක් ඉන්න නෙවෙී ඔබ කරපු පිනක් නිසා මතකනෙත් දහනවා මීට දිනහතකට කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන්දුන්න එ පාද සම්භානයක් කර අන්නේ පින නිසයි මට ඔබේ ඔබ මගේයානාවට නංව ගැන පුළුවන් කිවා. එතකොට බෝසතන් වහන්සේ කියනවා. මගේ පිණෙකන්නම් ඔබයානාවට නංව ගන්නේ ඔබේයානාවට නැග කියෙන මට පලයක් නෑ පුළුවන්නම් මට නැවක් මවල දෙන්න ෙන මගේ රට යන්න. තේවෙලාවිදි දෙව්දුව නැවක් නැවුව නිකන් නැවක් නෙමී සප්ත රථනයම් පොරෝපු නෙවා. ඉරසද මිනිමී නැවට බෝසතාාණන් වහන්සේව ගිහිල්ල දැම්මා සඳහන කරන දෙව්දුව දරුවෙක් වගේ දෝතටර ගෙනගේල බෝසතාාණන් වහසව නැවෙැතිව කිය එතකොට දෙම කතාවේ බලන්න මේ අරවගේ මහප් සම්පත්තියක් ලැබුණේ අර පාදයන් දෙක දෝවනය කරපු පින නිසානි එතකොට හිතන මේ පාදයන් දෙක දෝවනය කරල මේ පාවාහන් පූජාව කියන එක කොයි තරම් මහ පින් වැඩෙන පිනත්ද එක අති විශාල පින එතකොට පින්වතුලි දැන් මේ වගේ කාරණාවක් මේ වගේ අවස්ථාවක් ඕන තරං දැම් තානයක්කට ගියාම අපට කරගන්න පුළුවන්. දම මහාලාභයක් පින් ලබන්න පින්කමකට ගියාම ඇතරම පින්කමකට යනවා කියල කියන්නේ පින්කම කරන කෙනට උදව්වක් දෙන්න යනම නම තමන්ගේ සංසාරයට පිහිටන තැන කදා ගන්නයි පින්කමකට යන්නේ. එක ගොඩාකයි දන්න ඇතිදයා. ති පංමට පින්කමට ගියාමතු වූගේ විධ පින්කන් තියනව කරගන්නද මට ඔක්කොම එකතු කරලා ගත්තොත් පින්හතුනිි දේශනාවට කාලය ගොඩා කියනවා කාරණාටික කියාගන්න බැරිවෙනවා තිද මිනි මේ වගේ පින්වතු දැ ගොඩා පින් කරගන්න පුළුවන් අවස්ථාතියන පින්කමකට ගියාම දැන් ඔය ඔය වගේ පින්කරගණ්ඩ අවස්ථාවල් තියෙද්දී පින්වතුනි සමහර වෙලාවට බලන්නක දැන් සමහර කෙනෙ පින්කමකට ගියාම මොනවද කරගන්න කියලා. තම පළවිනියට සඳහන් කළේ පින්කමකට ගියාම ලැබෙන අවස්ථාව මොනවගේද කියන එක. තු ඒවගේ තැනකට යන්න එකනමේ තමන්ට සංසාරයට මහපිනක් රැස් කරගන්න නිම යන්නේ ඒ මහපින කරගන්න යන අථ පතු තමන්ටේ ලැබි් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න අවස්ථාවතියෙද්ද ඒකින් කීෙන් කීදනාද බලන්න පින්වතුන ඒ මොහොතේ අවස්ථාව ලබා ගන්නේ එ තාම කනගාටුදායකදේ තමයි සවහර පිරි පින්වතුරි පින්කං ගෙවල්ලට යනවා විවිධ විවිධ පෞකාර සිතවිලි උපදව වගෙන සංසාරය පිළිබඳ දන්නේ නේ ලැබිච්ච මනුෂ්‍යාත්ප භාවි වටිදකම දන්නේ බුද්ධෝත් පාද කාල්ලයක තියෙන අසිරිය දන්නේ නේ නොදනගෙන පින්කන්ගෙවල්ලට යනවා සමහර කෙනෙක් යාලුකමට යනවා හිතවත්කමට යනවා සමහර පිරි ආහාර ගන්න බලාගෙන න සමහර පිරි සුරාපානය කරන්න බලාගෙන යනවා ඔවගේ විද්ධ විධ අදහස්සක තම ුටැන්වලට යන්නේ නමුත් ඒ විතරයක් නෙමී සමහර පිරිස ඉන්නව ඒ තැන්වලටට ගියාම අර පින කරගන්නව කියන එකට වැඩි අවදහන යොමු කරනමට වඩා පිඟතුන වැඩි දෙනෙක් කරන්න එකතු වෙලාමනවද ඒ තැන්වලට ගිල තමන්ගේ සංසාරට පිනට හරියට හානි කරගන්නවා කත් ැ සමහර කෙනෙක් ඔන්න පින්කං ගෙදර කට යන කොට ඒ පින්කම් ගෙදර මනුස්්‍යයා හොඳර් ශ්‍රද්ධාවකින් පින්කම සූදානං කරගෙන තියන පුළුවන්. හොද ශ්‍රද්ධාවකින් ඒ පින්කම සූදානං කරගෙන තියන පුළුව. ඉතිං එහෙම තියෙද්දී ඒ අවස්ථාව තමන්ට තියෙද්දී ඒක දැකල අනුමෝදන් වෙනව නිෙවෙේ සමහර අය, ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලතින සමහර කාරණ පින්වතුන විවේජනය කරනවා. මොකද ගොඩක් දෙනේ පින්වතුන ධරමය අහල නැතිවුනාම ඔවුන්ට ධර්මාවබෝධයනේ. බනාහවේ නැතිවුනාම ධර්මවබෝධය නෑ. එහෙම ධර්මාබෝධී නැතිවුනාම ඒ අයි පින්වතුන ඒ තැන්වලට ගිහිල්ලා. තැන්වල තියෙන දේවල් දැකලා තමන්ගේ තරකයට දාලා බලටවාමක වැරදිී කියලා තමන්ට හිතෙනව මේක වැරදිී ඇති කියලා එහම හිතාගෙන ෑමක දෙ කරන විවේචනය කරනවා මො තමන්ගේ දෘෂ්ටියයට පේනවා මේක වැරදි ඇති කියලා ඒ ධර්මීන් විසඳ ගෙනත් නෑ ධර්මීන් කාරණාවක් දැනගෙනත් නෙවෙේ ඒක වැරදිී කියල දැකලා අපායිගේපු කොටසක් අහලත් නෙවෙේ නමුත් තමන්ගේ කෝනිං හිතනම් එක වැරදිියති කියලා. ැ මගේක උදාහරණයක් කියන්නම් මේ එක තේරුම් කරගන්න මේ කාලෙත් ගොඩක් දෙනෙක් මගෙන් විමසුප කාරණාවක්. දැන් ඔ සාමින්න් වහන්සලා වඩම්බන කොට ගොඩක් තැන් වල දැකර තිෙන රණාවක් තමයි මේ ස්වාමීන් වහන්සේලාට මල් පාවඩ හදල තියෙනවා උන්වහන්සේල වඩම් වන්න මේක සමහර පිරිස්සතලේ ලොකු විවේචනයක් තියෙනවා එකට ලොකු විරෝධයක් තියෙනවා එක කරන හොඳ නෑ කියලා මෑත කාලෙ එහෙම කෙනෙක් විමසවා මේ එක පවසිද්ධ වෙනව නීද කියලා මංගේ කාරාවවජි විිමසූ කාරනාව තමයි මොකක් නිසාද පවසිද්ධ වෙන්නේ මල් පාගන මල් පාගනකට පවදධයනකෝ මංගේ ඇයි මල් පාගනකට පවසිද්ධවෙ වෙන්නේි. බුදුරජාණන් වහන්සේට පූජකරණ සාකේවා. මගතකොට කිව්ව දැන් බුදුහාමුදුරුවන්ට පූජ කරන දෙයක් මේ සුදුසු නැති තැනක දාපු නිසා නේද ඔය පවු් කෙල කියන්නේ ඕ කිව්වා. යි තරකීම් අපි හිතල බැලුවොත් මෙිහිමං ඇහුවා එතුොට දැන් විවාහ වෙනකොට සමහරමි විවාහ මංගල උත්සවලදී විවිධ තැන්වලට මල් ගන්නව සරසන්න උත්සවේ ශාලාව සරසන්න වෙනම මල් ගන්නවා ඊළඟට මනමාලිව සරසන්න වෙනම මල් ගන්නවා සබහල්ලට මනමාල්ලෙගගේ හිසේමල් වලින් සරසනවා සමහල්ලට ඔය ඒ මනමාල් ියවල එලියටනකොට ශාලාවට එනකොට මෙරෝස පෙති අරගෙන ඔවුන්ගේ ඇඟට එහිනවා අපි දැකල තියෙනවා මල් පෙති කටල දාලා ඇඟට හීනවා අපි දැකල තියෙනවා. එතට මංයක දැන් බුදු හා මුදුරුවන්ට පෝජ කරන දෙයක් නුදුසුතැන එක භාවිතා කරනකොට පවසිද්ධ වෙන වනං තුරිි ඒවගේ අවස්ථාවක ද අපි මොකක් දැවී තන්න ඕන. එතකොට තමයි තේරුණේ ඔ වී කතාවත් සත්‍යත් තියෙනම කියලා මං එතරදි පැහැදිලික් කළේ මල් පාගනම කියන එක පවසිද්ධ වෙනි නෑ. මල් අරගෙන විවාහමංග උත්ස කට ගත්ත කළ පවසිද්ධ වෙනින්නේ සව සරසන්න ගත්ත කල පවසිද්ධවෙන්නත් නෑ. මොොද මල කියන්නේ මේ පූජා ලබනවස්තුවක් නෙමේ මල කියන්නේ පූජා ලබනවස්තුවක් නෙමේ. ඒනම් ඉතිං මල කියන එක පූජා ලබනවස්තුවක් නම් අපි මල්ගස්සවලට වැන්දම පින්සිද් දෙ වෙන්න ඕනේ. කවුරතේ මල් ගස්වලල්ට පන්දිි නෑන? ම මේ කාරණාව මෙහෙම කිව්වේ දැන් අරවගේ කාරණාවක් දැක්කමන තමන්ට ීතනො මල් පාගනක පවසිද්ධෙන කර හිතල නිකං ඉන්න එක විවේජනය කරනවා ඇත්තටම පින්වතුනී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්පාාවඩ සකසනක ධරම රත්නය වෙනුවෙන් මල්පාවඩ සකසනක මහා සංගරත්නය වෙන මල්පාවට සකසනව කියන එක පින්ගතුර මහා පින් වැඩෙන පින්කමන්. තමන් දන්නෑ කියන කාරණාව පිළිගන්නවනන් මේ බුදු දහමි. ඒක තමයි මේ බුදු දහම දියුණු වෙන කෙනෙකුට තියෙන හොුන්දමක් අවස්ථාව. උකද අපි මේ ශාසනයහි බැසගන්නකොට අපි විශේෂ කාරණා හතරක් පිළිගන්නවයි තමයි. සත්තහා භගවා සාාවකෝ හමස්මින්, ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මමනුදනිමි. ජානාති භගවාන් නාහං ජානාමි. මුලින් කියන්නේ සත්තහා භගවාසාාවකෝ හමස්මින්, භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාාස්තරු මමශ්‍රාවකය ඉලකට කියනවා. ජානාති බගව භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ නාහං ජානාමී මම දන්නේ නෑ. ඔන්න ඒ කාරණා හතර හරියට අදැහවෝත්. ඒනාට පින්ඔතුනි මේ භාග්‍යතුන් වහන්සේකි ධරමය තුළ අත්ති විශාල දියුණුවක් ලබන්න පුළුවන්. අති විශාල දියුණුවක් ලබන්න පුළුවන්. එතකොට පින්වතුනි දැන්. ඔය වගේ කාරණාවකදී අපි හිතමොන්න මල් පාගල්ලා අපයිගේපු කෙනකු කතාවක් දන්නවන ඒම නැත්තාම් මල් පාගලා මේ පව්වෙනවක් කිය බුදු හාමුදුරු දේශනා කරපු දැනත් තියෙනවන අන්න අපිට කතා කරන්න දෙයක් නෑ කෙලිම ඒක මතිකව තීරණයකටෙන්න්න පුළුවන් මල් පාගනව කියනෙක පවසිද්ධ වෙනවා කියලා හැබැයිම තමන්ගේ දුෘෂ්ටියෙන් දකි නව කියනෙක තමන්ගේ තරකෙන් විසඳ ගන්නවා කියන එක පින් තුනි ධර්මී නවනි. තමන්ට හිතන එක ධර්මය නෙවෙයි ධර්මය කියල කෙනන බුදුරජන් වහන්සට හිතන එක. එහෙමනම් පින්වතුනි අපි එක දන්නේ නැත්තං හාමුදුරු නමකගින් අහන් ෝ නරට තමන්ගේ එක තහවුරු කරගන්න නෙමී. හාමුදුරෝ නමකගින් අප යහන්ඩෝඕන දන්න ඇතිදේ දැනගන්න ඕන විදදිට. එහෙම නේදකිරණවේ යහන් ඕන ස්වාමීන් වහන්ස මට කාරණාවත් දැන ගන්න තියෙනවා ස්වාමීන් වහන්සේලාට මල්පාවඩ සකසල පූජ කරන එක හොඳයිද නරකයිද එක පින්සිද්ධ වෙන වද පවසිද්ධ වෙනවද. එතුට යාහන ස්වාමීන් වහන්සේගෙන් අහන්ඩෝන උන්වහන්සිගේ අද හසනි වේ සාස ට ධරමීක කොහොමද තියන්නේ කියල තමයි අහන් ඕන යතුර උන්වහන්සේ දක්ෂ වෙන්න ඕන ඒ කාරණාවට උත්තර දෙන මනං ධරමීින් කරුණු දක්වල වෙන්නන්න. හැබැයි පින් උතුන මතකතියා ගණ්ඩ ඇතැමෙක් අහන ප්‍රශ්නාහන විදියට බුදුහාමුදුරුවන්ගේෙන් ඇහුවත් භාග්‍යතුන් වහන්සේ පින් උතුනේ වට උත්තර දෙේ නිිනේ. මං එක උදාහරණයක් යැනම් එක තේරුම් කරගන්ඩ අ දවසක් මේ භාගතුන් වහන්සේගේ ළඟට උගත සරීර කකිලෙක බමුණ එක්කෙනවා බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සගේ ප්‍රශ්නයක් අහනෝකදම බමුණ යාගයක් සූදානන් කළලා හරාග බැටලුව එලුවෝ සත්තු ටිකක් සූදානන් කලා මරල ගිනි ගොඩට දාලා දෙවියන්ට පුදන්න ඔවුගේ දා ආගමය කියල දෙන දෙයක් තමයි එහෙම පිදුවන් පස්සෙද ඕවන්ට පින් සිද්ධ වෙනවා කියලා බමුණ ඕක බුදු හා මුදුරුවන්ගෙන් ඇවිල් අහනවා කොහොම දහන්නේ ස්වාමීණි මමිහෙම යාග මේ වගේ යාග කරාම මහත් පල මහා නිසස ලැබෙනව කියර සාහින සමං අහල තියෙනවා බුදුරජාන් වහන්සේ කියනවා බමන මමත්තක අහල තියෙනවා දෙමිනිවතාවටත් අහනවා ස්වාමීනී මෙන්න මෙිහිෙම යාග කරාම ඒ යාගකරන කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනව කියල ස්වාමිනි මං හල තියෙනවා. බුදුරජාණන් සි දේශනා කර ඔහ බමුණන මමත්ත හල තියෙනවා. තුන්විිනි වතාවත්කිවම් පුතුන්ගනිවතාවෙක් කියෙනවා ඕහ බමුණ එක මමත් අහල තියෙනවා. ඒේවිලා විදිී බුදුරජාණන් වහන්ේ. දුන්නු පිළිතුර වැරදියට තේරුම්ගත්තු බුණ හිතනවා දැන් මම අහලතියනික බුදු හාමුදුරු තහලතියර නිසා එ මේක හරි ඇති එහෙම කියල බමුණමකද කළින් යන්න ගිය යාග කරන්න ආනන්ද හාමුදුර බමුණට කතා කරලා කියනවා බමුණ තතාගතියාණන් වහන්සගේ ප්‍රශ්නහන කොට ඔහු මහන්නේ පා තු උත්තර දින්නේ. මම්මි මහල තියෙනවා මමිම දන්නවා මට හිතෙනවා ඒ මහන්්‍යපාකීවා. ප්‍රශ්නයක් අහනකු ටහන්න කොහොමද මීම ස්වාමීනී මට යාගයක් කරගඩ ඕන. ස්වාමිනිි මට දැනග්ඩෝන මෙන්න මේ වගේ යාග කරාම ඒ යාග කරනකිෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවද නෙද්ද. එහම හන්න ඕන එම නැත්තන් මේ වෙන්නවද ලැබෙනවද ලැබෙනවන්නේ එහෙම වන්නවලු එහමනවී ප්‍රශ්නයක් ඇඩිතහන්න ඕන එතකොට තමයි හරියට පිළිතුරු දෙන පුළුවන් වෙන්නේ දැන් මල් පාවඩේ මුදාහරණයට ගත්තුන සාමං ක විසඳන්න ධර්මකරුණ කියන්න තැඟර පින්හතුට මත ඇති මහා ප්‍රජාපතති ගෝතිමී දේවිය දවසක් මේ බුදුරජාණන් වහන්සට සිවර පූජ කරනවනි තිමේ සිවර පිළියල කල්ල බාගතුන් වහන්සට පෝජ කරන්න යනකොට සුද්දෝදන මහරජතුමා මේ මහා ප්‍රජාපති ගෝතිමී දේවයගමි කැපවීම දැකලා කිමුල්ලුවත්නුවර මාලිගාාවීඳලා බුදුරජාණන් වහන්සේ වැඩයින්න නීග්‍රෝධාරාම ගන්ධකුටිය දක්වා පින්හතුන මාර්ගයම මල්වලින් සැරසුවා. කැනමී පොළොවම මල්වලින් වහලා මල්වලින් පාවඩයක් යෙදවා. එතුර ප්‍රජාපති ගෝතුමී දේවිය අර පිළියල කරපු චීවරය ඒ මල් පාවඩ මතින් අරගෙන තමයි බුදුරජාණන් වහන්සර ගිල පූජ කරහි. එතකටම, මල් පාවඩේ මතින්ගේ පින්ගතුන ගිහිකාන්තාව එතකොට ඒකෙම හිතල බලන්ඩ ඒක නරකදියක් නෙවෙේ කියනක එ වගේ තමයි සමහරලාට පින්කං ගෙදරක ගිහිල්ලා අපේ එහැට පේනදී වැරදි කළ හිතුවනට ඒ සැබෑවට වැරදින වන්න පුළුවන් එතකොට දැන් අරවගේ සම්මාධිත්්්‍රික කාරණාවක් දැක්කයි පසදී හිතිං හිතලා වැරදිී තීරණවලටෙනවා ඒවගේ ඒවිතරක් නෙවෙයි සමහර පිරිස එක විවේචනය කළ පවු් කරගන්නවා. ඉතුොින් හිතන්න ොකු දැන් එහෙම කාරණාවක් විවේචනය කල්ලා පෞුරැස් කරගත් හම ඒ කෙනට පින් උතුටි මුණුවගේ ආදීනවයක් සංසාරයට ලැබෙන මද. ම මේක තේරුම් කරගන්න පින් දුර පුජි උදාහරණය කියන්න. අරම හතුන් හල තියවනර එක සාටක බමුණගේ කතාව මේ කතාව ගොඩක් ප්‍රසිද්ධයි එනිසා මේ කාලයේ ගොඩක් නැති රිසාම සම්පූර්ණ කතාම මෙතැට එකතු කර ගනි නෑ ඒ සාටක බමනට තිබුණ එක සලුුවයි බමුණටයි බැමිණියටයි දෙන්නම බනාහන්න්‍ය යනව යන්නේ දෙවේලකට බැමිණිය දවල් බණහන්න යනවා බමුණරෑ බණාහන්න යනවා ව බමුණ නහන්න ගියාම බුදු හාමුදුරුවන්ට පූජාවක් කරන හිතෙනවා. තමන්ට දෙන්න තියෙනෙ සලුව විතරයි. ඇති බමුණකරපෙඩි සලූපූජ කරන හිතුවා හිතනකොටම හිසිටවිලි ගොඩාක්කාව හිතට මම දැ මේ සලුවදන්දුන්නම මම ලකට කොහොමද බණහන්නෙන්නේ. මගේ බිරිඳ කොහොමද බණහන්නන්නේ අප දෙනට බනහ අවස්ථාවන තියරණ මේ සලූදුර්න්නම කියලොන්න ලෝබ සිත්තාව. ඉති දුන්නේනෙ. මධ්‍යම වෙලාවී. මධ්‍යමයාමීදී ආයමත් වොන සලුව දෙනී හිතුුණ. අරවගේම සිතුවිලි ගොඩක් ඇවිල්ලා ඒ අවස්ථාවත් වැලකුණා. ඊට පශ්චමයාමී බමුණ බහෝම වීරයෙන් සද්ධහසිතුවල උපොද ව ගෙන මංගද මේක කොහෝම හරි බුදු හාමුදුරට පූජ කරනම කියල හිල බාගතු වන්සට පූජ කර. ඔය පූජාව කරාම සතුටට කෑ ගැහුුණ ම දින්න මදින්න ම දින්න කියලා ඕක කොසුල් බහරයිතුමා ටැහෙෙනම ඔවතන ඉදලා රජතුමා මේකත් කාරණාව දැනගෙන සිටුවරගේ සතුටු වෙන කාරණාව දැනගෙන රජතුමා සිටුවරයාට සලු දෙකක් දන්දුුවන්න. ඒ වෙලා විදී බමනට සලු දෙකක් දන්දුුවන්න ඇතිේ වෙලා විදිී බමුණ ඒ සලු දෙක බුදු හාමුදුවලට පෝජක ඟවත ෝක දැනගෙන රයිතුම සලු හතරක් යවඒ එකත් බුදුරජන් වහන්සට පෝජකර ඒක දැනගෙන සලු අටක් යව්වා ඉලකට සලු දහසයක් යව්වා ඒ හැමක්වා බුදු හාමුදුරට පෝජ කර බබුණ අන්තිවෙලාව සලුති දෙකක් යව්වා තේවෙලාවිදිී බබුණ හිතනවා මමම දෙන නිසාතම රයිතුමා මටයි වන්නේ එනිසා මම මේ සලු දෙකක් තියාගෙන ඉතුරු සලු තිහ දන්දනෙනම කියලර තිහෙෙන් දෙකා තියාගෙන තිහයක් දන්දුන්න ආයිමත් දවසක රජතුමා බමනට මේ කහාබුණු ලක්ෂයක් පටටින වස්තර දෙකත් දුන්න. එවිලා විදිී බමුණ ඒකත් අරගෙන එකක් බුදු හාමුදුරුවන්ට වියනක් කළ පෝජ කර අනිත් එක මහා සංගරත්ය දංවලදනතට වියනක් කළ පෝජ කරා. තවසක් මේ රජතු ගද කුටිගේ පිලාවැර වස්තරය දෙකලා බුදු හාදුරන්ගේ හානමේ කවුද පෝජ කරේ කියලා භගතුරන්සේෙන ඒ එක සාටක බමුණ රජතුමා ඒ වෙලාවෙකට සතුටු වෙලා පින්වතුනී බමනට තමන්ගෙළඟ තියන හැම්ම වටිනා කියන දේකෙන්ම හතර ගානේ තෑගි කලා. මොනවද ඇත්තු හතර දෙනෙ අශ්යෝ හතරදින රථ හතරක් ස්ත්‍රීන්ගෙන් හතරදිනේ පොරුෂයන්ගෙන් හතරදිනෙ ගම්වර හතරක් ඔහොම හතර හතර තෑගි කලා. ති භික්‍ෂුණන් වහසල කතාාවඋනා දම්ශ්‍රබා මණ්ඩ පේදේ. බමුණමී ජීවිතය කරපු දානය පලයමී ජීවිතයම ලැබුණ කියලා බුදුහාමුදුරෝ කහල කියනව මහනිෙනි ඔය බමනට ඇත්තටම හරිනක්ම් ඔහොම ලබෙනන්න කෙනෙක් නමි ඔයිට වඩා ලැබෙන්න්න තිබුණා මොකක් නිසාද බමුණටර සලුව දෙන්න මුලින් හිතනේ ප්‍රථමයාමි බැරි වෙලාවක්කත් ප්‍රථමයාමේ ඔය සලුව දෙන්න නං බුණනට අදොයි ැබිච්ච හතර හතර දේවල් දහසේ බැගල් ලැබෙනම කිව්වා. ඇත්තු දහසය අශ්ෝ දහසේ දහසේ බැගෙන් ලැෙනම කිවවා. ඊළඟට බමුණට මධ්්‍යමයාමිත් දෙන්න හිත්තුවන ඒවිලා විහිද්දඋන්න නං ඔය ලැබෙන තියෙන දේවල් වලින් අටාට ලැබෙනම කිව්වා. පශ්චමයාමේ දුරන්නු නිසා තමයි බමුණට මේ හතර හතර ලැබුණි. තින් ඒ වගේ බලන්න පින්වතුනි දැගේ බමුණට කොයි තරම් පාඩුවක් වෙලාද. බමුණට පාඩුව වඋනේ මොකක් නිසාදමි සිතුවිල්ලක වෙනසක් නිසානි. හිතපු සිතුවිල්ලක වෙච්චා අඩුපාඩුවක් නිසා තමයි ඒවගේ පාඩුවක් වනේ. එතකොට මේ හිතේ තියෙන සිතුවිල්ලෙන්කින් වෙන හානිය පාඩුව ඔයි වගේ නම්. අඩුපාඩුවට ලැබෙන පාඩුව ඔයි වගේ නං හිතල බලන්නකෝ පින්කවකට ගිහිල්ල ඒ පිංකම දිහා දැකලා ඒ විවේචනය කල්ල කරගන්න පවින් පාඩුවක් න වෙවෙන්නේ පින්හතුනි ඒකෙන සංසාරයට කරගන්න හානිිය ඒෙන සංසාරයට කරගන්න පින්වතුනි හානිියන් ඉතිෙ නිසා අපේ පිංවතුන්මිනි මේක හොඳන් තේරුම් කරගන්න කාරණාව නොුවනින් අවබෝධ කරගන්න. බමුණට වෙච්ච පාඩු ඔහොමනං පිනට කරගත්තු හානි ඔහොමනං අපි පංවතුන් පින්කමක් කරගන්න තැනට ගිහිල්ලා විවිධ විවිධ වැරදි සිතුවිලිවලින් විවිධ විවිධ අදහස් වලින් එ විවේචනය කල්ලේ වගේ තැන්වල පව කරගත්තෝො පිතුි බලන්ඩ සංසාරට වෙන පාඩුව මනව වගේද කියලා. හානියොමොන වගේ බලන්න. එනිසා පින්කමකට ගියාම තමන් පුළුවන් උපරිමටම වෙහෙසිලා ඒ ඇැන්වල පින් වඩා ගණ්ඩ අපේ පින් වතුන් උනන්දුු වෙන්න. එසේ නුවන මෙහේවලා ශ්‍රද්ධාව ප්‍රඥාව මෝල්ලික කරගෙන නොයෙක් නො එෙක් පින්කං කරගන්ඩ. මේ බුද්ධ සාසනය තුළ තමන්ගේ සංසාරයට උපකාර කරගණ්ඩ පුළුවන් මහපින් ගැස් කරගන්න. අපේ පිංවතුම් හැම දෙනාටම මේ උදාර් සද්ධර්මදානය උපකාරවේවා කියෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහෙමනං අද දවසේ නවතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියටට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ විශේෂයෙන්ම අව ප්‍රාප්ත සිරිසන රත්නායක මහත්මාගේ දයාබර බිින්ධ වන විශ්්‍රාමික සහකාර අධ්‍යක්ෂක මුළු දිවේන්ට සාම විනිසුරු නිමලා ගුණසේකර මහත්මියයසා ඉංජිනේරු හරෂනාත් රත්නායක මහතා නීතිීක්ඥ්‍ය ලක්නාත් ලංකනාත් රත්නායක මහතා සහ නීතිීච්‍ය රත්නායක මහතා කියන මනිමේ පුතුන් තුන්දෙන විසින්. එවගේ බලාපපුරොත්තියන බෙලියඇත දිික්කල්ල පා රංක හැත්ත හතර නික ලිපිනේ පදිංචි දහස් දහනම මේ පෙබරවාරි මස දහතුන් වන දින බාව ප්‍රාප්තු විශ්්‍රාමක දිස්ත්‍රික්් නිර්මාණ වැඩ අධිකාරි සිරිසන රත්නායක මහත්මාට පුන් යානුමෝදනා කරන්නට තිමිනි මේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා ඒ හැමදිනාගේම සසරගමන සෝපත් පේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධරමාවබෝධ වේවායි අපි සාධූ කියා පින් අනුමෝදන් කරමු. ගේම ලක්ව සිිලුවස හැමදිනාටමත් නික් නිරෝගී සුවපත් භාවේ ලැබේවා කියලා පින් අනමෝදන් කරනවා එවගේම දායක වෙලා කටයුත්තු කරපු හැමදිනාටමත් බිරිඳට දරුවන් තුන්දිනාට ඒ අගේ පවුලට සම්බඳය හැමදිනාටම නිදුක් නිරෝගී සුවපත් භාාවේ ලැබේවාඒවාගේ දිදුල මාධ ජාලයේ සභහාපති ස්වාමින්න් වහන්සේ වන අවසරයි මාලිගාවි ල අසජ ස්වාමින්න් හන්සේටත් දේශිකන් වහන්සේටත් දිදුල කාය ම්ඩලේ හැමදිනාටමත් ති මිතරාද හැමදිනාටමත් ක්වසසිල වසේ හැමදිනාටමත් ධර්මශ්‍රමනය කරපු හැමදිනාටමත් නිරෝගී සෝපත් භාාවේ ලැබේවා. අවසානයඔුන්ට අත් ඔබා පැහැමදිනාටමත් කෙටිම කාල්ලයකෙන් පහසුමාකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක් මවේබායි සාධූ 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 කියාපේ ප්‍රාර්ථනා කරගම. ආකා සටහාචබුම්මටහා දේවානාගාම හිද්දිිකා. පු්ඥන්තඟනුමූදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.